हरी अभी वो ते हाथावसर हालवेनी पहाड़ में शाह को विविधत्व है हाँ मैं मामा माइक को ऑफ करके नहीं काउंटर में बोलते हैं कैविला माइक को ऑफ कर पौर ने कहा तो उधर बोलते हैं कैविला इन वाले साथी को आके पांच या पटांगा में कुछ तो हम कॉल लेकर गए तो उधर ऑफ है हाँ बोलते हैं मैं तब बोलते हैं पांच ना दिन में हाँ देंगे आप ही मामा की वे पापी पारिसरे भी क्या मेकरी ने हैमोर दागवेक में अद्दुमा तालमी तमांगी गेवात के तीन है शाह का टीका जाकर तीन हो अद्दुमा तालमी मुका धन्यवाद අපි පන්තියේ ඉන්නවා තට්ටු නිවාසවල ඉන්න කීප දෙනෙකුත් ඉන්නවා පරිසරයක් නැති අය නේද? ගෙවත්තක්වත් නැති දරුවෝ ඉන්නවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි විනෝද චාරිකාවක් කර ඉස්සර කාලේ ගියේ දවසක නැත්නම් යනකොට පරිසරය සම්බන්ධයෙන් මෙතන ඉන්න අය හැමෝම මොනවහරි දෙයක් දන්නවා. ලොකු ගස් තියෙනවා, පොඩි ගස් තියෙනවා. ඒවා විවිධත්වයන් දන්නවා. කඳ අතු බෙදිනේවා තියෙනවා, කඳ අතු බෙදින්නේ නැති ඒවා තියෙනවා. ලොකු මූල පද්ධතියක් තියෙනවා තියෙනවා නේද ශාක විශේෂ ගත්තාම පුතේ පැහැදිලිව විවිධත්වයක් විවිධත්වයක් කියන්නේ වෙනස්කම් එකිනෙකට 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 වෙනස්කම් අපේ මේ පරිසරය තුළ තියෙන ශාකවල තියෙනවා අපි ඒව දකිනවා ඉතින් අපි මේ විවිධත්වය ගැන තමා පුතේ පළවෙනි දවසේ ආරම්භයක් විදිහට කතා කළේ මම ඔයාලට පොඩි දෙබිතුම් සුචියක් ගැන කතා කළා මෙන්න බලන්න දෙබිතුම් සුචියක් ගැන කතා කළා शाख अभी प्रधान विद्य वर्ग कर शाख प्रधान दिखकर वर्ग कर शाख प्रधान दिखकर अभी वर्ग कर पुते वर्ष मैके पुता की अंदर पुट अंतिम दीप मार्त का प्रधान सपुष्प शाख सपुष्प शाख के मनोवट सपुष्प सहित एक एनिमल हाँ मल पिपेने शाख ओ यहाँ के गेवाती दिन मल पिपेने शाख पहाड़ किया लोग हेंद्रिका रोस रोस मगध बुते दास पेटिया हाँ दास पेटिया ओके एंटोरियम एंटोरियम ओके आ मल गस माय कोई आ लगी हुई गेवाल गेवाल पर ते पोल गस से है माल पिपे नहीं दे पिपे आ माल पिपे नॉन है दे हारी अभी इधर का टकाता करमु तभी किन पर बलंगे विनोती है
අපුෂ්ප ශාක කියන්නේ මොනවද? මල් පිපෙන්නේ නැති ඒවා. ඔය අහලා තියෙන මල් පිපෙන්නේ නැති ශාක කියන්නක බලන්න. පොදේ චුට්ටක් හයියෙන් කියන්න. මඩු 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 තල් තල් ශාකවල නම් මල් පිපෙනවා. අපට ගන්න පුළුවන් මල් පිපෙන්නේ නැති ශාක මඩු හරි එකක් හරි මඩු අපේ කියන්නකෝ ඊළඟට ආලෝක සර් මල් පිපෙන්නේ නැති ශාක පයිනස් පයිනස් අපි තව හමු වාසිනී වාසිනී අත්තික්ක 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 ගසන මල් පිපෙනවා දැන් අපි හරි අපි දැන් ওই චාට් එක ගැන චුට්ටක් ආයෙ මතක් කරනවා මම අනිත් එකක් කතා කරන්නම් අපිට පුතේ අපේ පරිසරයේ තියෙන ශාක ප්‍රධාන කාණ්ඩ දෙකකට අපි වර්ග කරනවා මල් පිපෙන ශාක සහ මල් පිපෙන්නේ නැති ශාක කියලා මල් පිපෙන ඒවට අපි කියනවා පුෂ්ප සහිත මල් වලට කියන්නේ පුෂ්ප කියලා ඒ නිසා අපි කියනවා සපුෂ්ප ශාක කියලා සපුෂ්ප ශාක කියලා කියනවා ඒ වගේම මල් පිපෙන්නේ නැති ඒවට අපි කියනවා පුතේ අපුෂ්ප ශාක කියලා කියනවා අපුෂ්ප ශාක කියලා කියනවා මේ සපුෂ්ප ඒ කියන්නේ මල් පිපෙන ශාක නැවත අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ කීයකට දෙකකට සපුෂ්ප ශාක අපට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ දෙකකට පුතේ එකක් තමයි මේ කාණ්ඩ දෙක අපි වර්ග කරනවා एक बीज पत्री शाक द्विबीज पत्री शाक द्विबीज पत्री शाक केला प्रधान विधि वर्ग करना पुते अभी एक बीज पत्री क्या होंदे टागने इन एक बीज पत्री शाक केला क्रियान्ने बीज परोहने विनकोट मेन्न मेम कोंडिया दानो मेम गुलाक केनवा බීජය දෙකට පැලෙන්නේ නැහැ. වී ඇටයක් පුවක් ගෙඩියක් පොල් ගෙඩියක් මේ වගේ අවස්ථාවක් තල් ගෙඩියක් කිතුල් ඇටයක් පැලවෙනකොට මේ වගේ තමයි පොණ්ඩියක් දානවා මුලක් එනවා. අපි කියනවා බීජය දෙපියලි වෙන්නේ නැහැ. මේවා ඒක බීජපත්‍රී ශාක. පුතේ ද්විබීජපත්‍රී ශාක කියනකොට බීජය මේ වගේ පියලි දෙකකට වෙන් වෙනා මෙහෙම ඉනවා කොණ්ඩියක් මෙහෙම මුලක් යනවා මේක ද්විබීජපත්‍රී පුතේ මේ දෙක අතර වෙනස ගත්තාම අපි අපේ පරිසරයේ මේ ශාක හඳුනාගන්නේ අපේ පරිසරයේ මේ ශාක හඳුනාගන්නේ ඒක බීජපත්‍රී ශාකවල මුදුන් මුලක් නැ තන්තු මූල පද්ධතියක් තියෙනවා ද්විබීජපත්‍රිශාක ගත්තාම මුදුන් මුලක් සහිත මූල පද්ධතියක් තමයි තියෙන්නේ. ඒකබීජපත්‍රි ගත්තාම කඳ අතු බෙදෙන්නේ නැහැ. පොල් ගහක් ගන්නකො පුවක් ගහක් ගන්නකො හැබැයි ඉඳලා හිට අටපට්ටමල එහෙම වෙන්නලා තියෙනව නේද? අතු බෙදිච්ච පුවක් ගස්සෙන් නේද? එහෙම වෙලා තියෙනව ඉඳලා හිට නේද? එතකොට ද්විබීජපත්‍රි ගත්තහම පැහැදිලිව කඳ අතු බෙදෙනවා කඳ අතු බෙදෙනවා ඔය වෙනස්කම් ටික මතක තියාගන්න ඕනි අප දැන් උදාහරණ ගන්නවා ඒකබීජපත්‍රි කියපුවහම අපි මේ චාට් එක ගිය සතියේ ගහගත්තා දැන් පුතාලා මේ ගිය සතියේ අපේ පන්තියේ හිටපු නැති දරුවෝ ඉන්නව එහෙමනම් රෙකෝඩින් එක භාවිත කරන්නත් පුළුවන් නැත්නම් පොඩ්ඩක් කියන්නකෝ පිටු කියක් ගියාද ගිය සතියේ යන්නේ සියාගොතේ පිටු තුනක් ගිහිලා තියෙනවා. ගිය සතියේ හිටපු නැති අය ඉන්නවනම් පිටු තුනක් ඉඳ තියා ගන්න ඕනේ. පිටු තුනක්.
අපිට පුළුවන් එයාට නෝට් එක දෙන්නත් පුළුවන් රෙකෝඩින් එක බලලා ඔයාලට හදා ගන්නත් පුළුවන් මම විශ්වාස කරනවා මෙතන දිනපතාම පන්තියට සහභාගී වෙන හොඳ ළමයි ටිකක් ඉන්නේ කියලා මොකද ප්‍රධාන විෂයක් උතේ විද්‍යාව කියන විෂය මතක තියා ගන්න පොඩි පන්තිවල ඉඳන් හරියට ඉගෙනගෙන ගියොත් අනිවාර්යෙන්ම ඔයාට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් මේ දවස්වල ඩොක්ටර්ස්ලා ඉස්ට්‍රයික් නේද ඈ බෙහෙත් ගන්න පොඩි මෙයිද ඉන්න නේද ඔයාලා නම් අනාගතේ ඉස්ට්‍රයික් කරන්න දෙපැ මොකද අනාගතේ අපි තමයි බෙහෙත් ගන්න ඉන්නේ उदाहरण ඊළඟට අපි එනවා අපුෂ්ප ශාක වලට අපුෂ්ප ශාක වලට එනවා අපුෂ්ප ශාක ගත්තහම තුතේ මල් පිපෙන් ඇති ශාක නැවත අපි කාණ්ඩ දෙකකට වර්ග කරනවා නැවත කාණ්ඩ දෙකකට වර්ග කරනවා රෙකෝඩින් එක ගන්න විදිහ අහන පුතේ මේ ilearningcollege.lk කියන වෙබ්සයිට් එකෙන් ව්‍යාපදින්ච වෙලා ඒකේ වෙබ්සයිට් එකට අපි දානවා ඒක තියෙනවා ඔයාලට සියලු පහසුකම් එතකොට එතනින් ඔයාලා නැත්තම් අපි group එකට මේක දාන්නේ නැහැ website එකකින් ඔයාලට ilearningcollege.lk website එකකින් ඔයාලට තොරතුරු ටික ගන්න හැකියාව දෙනවා ඒ වගේම තමයි සියලුම recording අපි කියන්නේ පරණ උගන්වපු සියලුම recording ඒ තුළ එකතු කරලා තියෙනවා ඒ වගේම homework වලට වෙනම page එකක් අපි හදලා තියෙනවා ඒක පොඩක් තාක්ෂණයේ දියුණු නිසා තාක්ෂණය ගැන ගොඩක් අය දන්න නිසා පුතේ නේද ඔයාලා දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් චුටි චුටි ඉගෙන ගන්න ඕනි ඒ නිසා අපි තාක්ෂණියත් එක්ක තමයි දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ ඉතින් අපිට හෝම්වර්ක් බලනකොට පොත අරෙහි මේ හැමෝගෙම බලන්න බැරි නිසා ඒ කරන වැඩ ටික අදාළ page එකකට ඔයාලා යොමු කරනවා ඊට පස්සේ අපි බලනවා පුතේ ඒ වගේ වැඩ පිළිලක් අපි ඉතාලම මේ හොඳ විදිහට හැමෝටම හොඳට ඉගෙන ගන්න පුළුවන් විදිහට පුතේ අපි ilearning college ආයතනය දැන් දියුණු කරලා තියෙනවා හරි පුතේ අපි බලමු සපුෂ්ප ශාක අපුෂ්ප ශාක ගත්තාම වර්ග දෙකයි එකක් තමයි බීජ හට ගන්න අපුෂ්ප ශාක බීජ හට ගන්න පුතේ මේ බලන්නකො මල් පිපුනේ නැති වුණාට පොඩි පොඩි ගෙඩි හැදෙනවා චුටි චුටි ගෙඩි හැදෙනවා මල් පිපුනේ නැති වුණාට චුටි චුටි ගෙඩි හැදෙනවා අපි කියනවා බීජ හට ගන්නවා ඒවට උදාහරණ දෙකක් මම ඔයාලට කිව්වා මඩු ශාකයේ මල් නම් පිපෙන්නේ නැහැ මල් දකින්නත් නැහැ හැබැයි පත්‍රයේ යටිපැත්තට වෙන්න චුටි චුටි ගෙඩි හට ගන්නවා ඒ වගේම පයිනස් පයිනස් ඔය නත්තල් ගස්සෙම කියලත් මේවට කියනවා මල් නම් පිපෙන්නේ නැහැ චුටි චුටි ගෙඩි හට ගන්නවා පුතේ ඊළඟට එනවා අපි ඊළඟ කාරණේ තමයි ඊළඟ කාරණේ තමයි පුතේ බීජ හට නොගන්න බීජ හට නොගන්න බීජ හට නොගන්න බීජ හට නොගන්නා ගත්තහම මල් පිපෙන්නේ නැහැ බීජ හට ගන්නෙත් නැහැ පුතේ කොස් කොස්සයි තියෙන්නේ මෙන්න මේක නේ ද්විබීජපත්‍රී මල් පිපෙනවා ගෙඩි හැදෙනවා නේද කොස් මල් පිපෙනවා හරිද දැන් මෙතෙන්ට බීජ හට නොගන්නා මල් පිපෙන්නේත් නැහැ බීජ හට ගන්නෙත් නැහැ ඒවා තමයි වැඩි අහලා නැහැ ඔයාලා වැඩි අහලා නැහැ අක්මාශාක කියලා තියෙනවා මම ඒවා පෙන්වන්නම් අද වීඩියෝ අක්මාශාක පර්ණාංග පර්ණාංග තව තියෙනවා සෙලෙජිනෙල්ලා සෙලෙජිනෙල්ලා හැමෝම දන්නවා පාසි හරි ඔන්න පොඩ්ඩක් ඉන්න අදාළ ශාකවල රූප සටහන් පොඩ්ඩක් බලලා ඉමු දැකලා නැති අය හොඳ හොඳට අවධානයෙන් බලා ගන්න ඕනි හැබැයි චුටි වෙලාවක් යනවා
හරි ඔන්න මම මල් පිපෙන්නේ නැති මල් පිපෙන්නේත් නැති බීජ හටගන්නෙත් නැති ශාක විශේෂයක් ඔයාලා මේවා හැමෝම දැකලා ඇති නම දන්නේ නැතුව මෙන්න පුතේ මේ ශාක අපි කියනවා පාසි ආ පාසි मूल पद्धति अती नो ईरंग तवशाक विशेष फलमु छोटी वेला बात देने तवशाक विशेष मैं हेमोम दी मेन मे शाक मेमता सेदी ना मल पिपेन्ने मल पिपेन्न बीज हटका सामान्य तेतमणि सहित परिसर वाले मैं सरजन साकिन व्याप्त नती तेतमणि सहित परिसर वाले अलग उर्वे हेम मेके पात्र दिलीसन स्वरूप पात्र मेके खांद पात्र विनम होया अपहस
හරි ඒ තව ගොඩක් ශාක වර්ග තියෙනවා පුතේ ඔන්න දැන් දැනට මතක තියාගන්න ඒක බීජපත්‍රි කියන්නේ පුතේ මුදුන් මුලක් නැති තන්තු මුල පද්ධතියක් තියෙන ශාක පොල් තල් කිතුල් ඒවා පුතේ බුලක් කියන ශාකයේ අයිති මොකේද කියලා අහනවා එතකොට බුලක් සපුෂ්ප ගණේ තමයි කියන්නේ බුලත් කාලයක් ගියන පුතේ මල් හට ගන්නවා එතකොට ඒව අපට ගන්න වෙන්නේ ද්විබීජපත්‍රි ශාක වලට ද්විබීජපත්‍රි අන්න වාසිනී අපිට පෙන්වනව මොනවද සෙලජිනින්ද ඒගොල්ලන්ගේ ගෙදර තියෙනව අන්න බලන්නකෝ වාසිනී පෙන්වනව අපට ආ නේද සෙලජිනෙල්ලා ශාක हाँ, देंग मैं अनीता ये दुआ ने नया शाखो है ना पास्से विलाव का अभी पढ़ी से ये गिहला में पार्ट तो करना दाव देंग इसको ले देंग आते निवाड़ देंग इन्हें का मांग को आये देवारों दाव सब दाना इधर आप अभी पढ़ी से ये गिहला में पांती करना हाँ पढ़ी से ये गिहला इधर आते तो आये मांग उपको में शाखो विविध वर्ग के शाख के लिए अतुल तो गिहला पेन हमारी පුතේ එතකොට අපි ද්විබීජපත්‍රි කියන්නේ මුදු මුලක් තියෙන බීජ හට ගන්නවා ගත්තාම බීජ හට ගන්නවා මොකද මල් පිපෙන්නේ නැත්නම් බීජ හට ගන්නවා මඩු පයිනස් මල් පිපෙන්නේ නැහැ බීජ හට ගන්නෙත් නැහැ අක්මා පාවසි පර්ණාංග සෙල්ජිනිල්ල ඒ වගේ වගේම තමයි ඔයාලා දන්න ඔය බර කොකු කැරම් කොකු කියලා හැම තියෙන්නේ බර කොකු කැරම් කොකු ඒවත් අයිති වෙන්නේ මෙන්න මේ බීජ හට නොගන්නා පැත්තට හරි අපි අවසාන විදියට පුතේ මාත්‍රකාව ලිව්වා සපුෂ්ප ශාකවල විවිධත්වය සපුෂ්ප ශාකවල විවිධත්වය ප්‍රධාන මාතෘකා තුනක් අපි කතා කළා ප්‍රධාන මාතෘකා තුනක් අපි කතා කළා එකක් තමයි පුතේ ශාක මුල්වල විවිධත්වය ශාක මුල්වල විවිධත්වය මංගලයට හොම්මක් එකක් දුන්නා නේද මුල් වර්ග වගුවක් පාඩම් කරන්න දුන්නද කො අතුස්සන්න පාඩම් දුන්නද කියලා ආ ඕ දීලා තියනවා නේද නැද්ද නැත්තම් දිව දික් කරන්නේ නැහැ ආ ඒ කියන්නේ දීලා නැහැ වැඩි හොම්මක් කි අනේ ඔය අනික් කටි වීඩියෝ ඔන් කරන්න කොයි මේ මොකද හැංගිලා ඉන්නේ චනුකි හොම්වක් එක දුන්නද හරි හොඳ ළමයි ඉන්නේ කියන්නේ ඇත්තම කියනවා ඔක්කොම ළමයි ඉන්නේ මෙතන බොරු නොකියන ඇත්ත කියන නේද බොරු නොකියන ඇත්ත කියන නේද ආ එක බොරුවක්වත් කියන්නේ බොරුවක් කිව්වහම පෞසිද්ධ වෙනවා නේද එහෙනම් ඇත්ත කියන හොත්ත ළමයි ටිකක් තමයි මේ හදවසේ ඉන්නේ. හා. දැන් අපි ගන්නවා මෙන්න පුතේ ආ එහෙනම් අද හොම්වර්ක් එක දෙන්නම්කෝ. නේද? මම එහෙනම් වෙන පන්තියකට වෙන්නේ නැති හොම්වර්ක් එක දෙන්න ඇත්තේ. මෙන්න අපි වර්ග කරනවා පුතේ සපුෂ්ප ශාකවල විවිධත්වය. මේ අපේ පරිසරයේ තියෙන මල් පිපෙන ශාක විවිධත්වය අපි වර්ග කරනවා පුතේ ප්‍රධාන විදියට ශාක මුල්වල විවිධත්වය ඊළඟට පුතේ ශාක පත්‍රවල විවිධත්වය සහ ශාක කඳන්වල විවිධත්වය කියලා ශාක කඳන්වල විවිධත්වය කියලා වර්ග කරන ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ අපි පාඩම ඉගෙන ගන්නවා. එහෙනම් දැන් ඔයාලා දාන්න ශාක මුල්වල විවිධත්වය කියලා මාතෘකාව. ශාක මුල්වල විවිධත්වය ශාක මුල්වල විවිධත්වය पुते वाला मैसेज का दान होना कोस्ट का दान होना एक पार्ट में संबंधित शाह का मूल्य भी दाते ඊළඟට පුතේ ඉෂ්ඨමාක් එකක් දාලා ලියන්න ශාක මුල්වල
ශාක මුල්ලද මාත්තුකාව ශාක මුල්ලද විවිධත්වය එයට ඉෂ්ඨමාක්කයක් දාලා ලියන්න ශාක මුල්ලද හඳුනාගත හැකි ශාක මුල්ලල හඳුනාගත හැකි ශාක මුල්ලල හඳුනාගත හැකි शाक मूल्य हनुनागत है कि प्रधान मूल पद्धति देखकी प्रधान मूल पद्धति देखकी प्रधान मूल पद्धति देखकी प्रधान मूल पद्धति देखकी प्रधान मूल पद देखी देन एक देख दाल दिया मैं अंक एक मुदुन मूल पद्धति है अंक एक मुदुन मूल पद्धति है मुदुन मूल पद्धति है अंक देख तंतु मूल पद्धति है तंतु मूल पद्धति है पलविनी का मुदुन मूल पद्धति है देवनी एक तंतु मूल पद्धति है हरी उते में प्रधान विधि आपी हंद्रागत मूल पद्धति देखा एक पुते मुदुन मूल पद्धति है अंक देख तंतु मूल पद्धति है एक मुदुन मूल पद्धति है देवनी एक तंतु मूल पद्धति है देन वाला पड़ी वागुआ कहा करना होनी पड़ी वागुआ रोल हायक खाता तिगुना नेती हो मधे पैसे कर मैं पैसे लिया का मुदुन मूल पद्धति है मुदुन मूल पद्धति है मैं पत्ते दांग तंतु मूल पद्धति पलविनी का मुदुन मूल पद्धति है देवनी का तंतु मूल पद्धति है अब देख
මුදුන් මෝල පද්ධතිය පැටලියමු පාට පෑන කෙල්ලියන්න පුතේ මේ අපි මාත්‍රකාව දැම්මා විනුති එයාට කට්ටුනාලු පුතේ අපි මාත්‍රකාවක් ලිව්වා මුල්වල විවිධත්වය ශාක මුල්වල විවිධත්වය කියලා ඒ යටතේ අපි ප්‍රධාන වශයෙන් මූල පද්ධති දෙකක් ගැන කතා කරා මුදුන් මූල පද්ධතියයි තන්තු මූල පද්ධතියයි මෙන්න වගුව ගා ගන්න කිව්වා මුදුන් මූල පද්ධතිය මේ පැත්තෙන් තන්තු මූල පද්ධතිය මේ පැත්තෙන් වගුව දැන් අපි මුදුන් මූල පද්ධතිය කියන පැත්තේ ගියමු සම පාඩ පැණිකින් සමහර ශාකවල කඳේ සමහර ශාකවල කඳේ සමහර ශාකවල කඳේ සමහර ශාකවල කඳේ පාදයෙන් හටගන්නා කඳේ පාදයෙන් පාදයෙන් කියන්නේ පුතේ මුලින්ම පාදයෙන් හටගන්නා කඳේ පාදයෙන් හටගන්නා කඳේ පාදයෙන් හටගන්නා ප්‍රධාන මුලක් ප්‍රධාන මුලක් ප්‍රධාන මුලක් ප්‍රධාන මුලක් මුදුන් මුල ලෙස හඳුන්වන අතර 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 මුදුන් මුලෙන් හටගන්නා ශාකා මුල් 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 ශාකා මුල් පාර්ශ්වික මුල් ලෙස හඳුන්වයි පාර්ශ්වික මුල් ලෙස හඳුන්වයි පාර්ශ්වික මුල් ලෙස හඳුන්වයි පාර්ශ්වික මුල් ලෙස හඳුන්වයි පොදේ උදාහරණ කියලා දාන්න ඔයා කැමති ගහක් කියන්නේ මුදුන් මුලක් තියෙන අඹ රඹුටන් ජම්බු පේර කුප්පමේනිය කජු අඹ ඒ වගේම ඕන එකක් හරි මන් දැන් චුටි රූපයක් දානවා ඒක ඔතින්ට අඳින්න ඕනි තත්පරයක් දෙන්න
पुते मेन में तें दिए ना मुतुन मूला पाद्धती के ना रूपया दिन नो तने आटी कावदे स्क्रीन ने कटुगाने मोले यहाँ देने का उड़ा रही ना दे अब इन्हें पा हरी आयन करना पांती किसी में समावक ने इन्द मंगे याव होयला इन करना देना ना मतलब पौड़ी वेलावक के ना बताने मां बालपु कमांग याव इन करना पंतिंग मतलब कमाने का उड़ू ना पुते लसन रहना को रसनम करना नोनी
අපුතේ ඊළඟට ඔයාලා එන්න රූපේ ඇඳලා ඉවරයිනේ මුදුන් මුලයි පාටිසික මුලයි ලම් කරගත්තා ඊළඟට ඔයාලා එන්න පුතේ මේ වගුවේ මේ පැත්තේ තන්තු මූල පද්ධතිය කියන එකට තන්තු මූල පද්ධතිය කියන එක යටද ලියමු සමහර ශාකවල කඳේ පාදේ සමහර ශාකවල කඳේ පාදේන් සමහර ශාකවල කඳේ පාදේන් සමහර ශාකවල කඳේ පාදේන් හට ගන්නා කඳේ පාදේන් හට ගන්නා කඳේ පාදේන් හට ගන්නා खांदे पादेल हटगाना कुड़ा प्रमाणी मूल राशिया खांदे पादेल हटगाना कुड़ा प्रमाणी मूल राशिया कुड़ा प्रमाणी मूल राशिया कुड़ा प्रमाणी मूल राशिया कुड़ा प्रमाणी मूल राशिया तंतु मूल पद्धतिया कृष्ण दुमाई 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 पुदे उदाहरण दान पोल पुआ उन्ह ये वाकी ये वाक पोल पुआ उन्ह हरे पुदा अलग है मैंने मेरे रूपे अंदीन दोनों तीन जानतो मुझे पद्धति है हरे अंदर को दस नाम करने को तेरे दस संग है
හරි දැන් වෙලාව ඇති දැන් අපි බලමු පුතේ දැන් කෝ බලන්න ඇඳපු චිත්‍ර පෙන්වන්න හොඳයි හරි ලස්සනයි මං හිතනවා ඒ වීඩියෝ ඔෆ් කරන් ඉන්න අයත් ලස්සනට ඇඳලා ඇත්ත කියලා රූප ටික හොඳයි පුතේ අහපව් රූපේ දාන්න පුළුවන් කියලා විනා තත්පර 30ක් දාන්නම් ඇඳපු නැති අයට ටක් ගාලා නම් කරගන්න ලොකු වෙලාවක් දෙන්න අමාරුයි දිනෙත් හොඳයි හරි දැන් වගුව කොටු කර ගන්න පුතේ වගුව වලින් ඉවරයි වගුව කොටු කරන්න දැන් මාත්‍රකාවක් දාන ශාක මුල්ලල කෘත්‍ය ශාක මුල්ලල කෘත්‍ය කෘත්‍ය කියන්නේ කාර්යයට ශාක මුල්ලල කෘත්‍ය ශාක මුල්ලල කෘත්‍ය කෘත්‍ය කියන්නේ පුතේ කාර්ය එකෙන් එන්නේ මොකද්ද කියන දේ शाक मुल्लल कृत्य शाक मुल्लल कृत्य शाक मुल्लल कृत्य क्या प्रधान कार्यट कृत्य क्या कार्यट दलवीन कार्यतमा शाक सामान्य मुल की प्रधान कार्यतमी शाक पसट सविकर्ण मूल पद्धति शाक वेटेन शाक मुल्लिंग पसट सविकर्ण अंकिक शाक पसट सविकीम शाकय पसट सविकीम शाकय पसट सविकीम अंक देख පුතේ මතක තියාගන්න ශාකය දැන් අපි මූල පද්ධතිය ගත්තාම කෙරෙන ප්‍රධාන කාර්යයක් තමයි වෙන ශාකය මේකේ මුදු මුලක් සයිද අපිට මූල තන්තු මූල පද්ධතියක් තියෙනවා මේ පසින් යට මේ පස්වල තමා තියෙන ජලය අපි ඒවට කියනවා මොකක් කියලාද මොකක් කියලා අපි කියන්නේ පාංශු ජලය මේ පාංශු ජලයේ පුතේ මුල් වලින් තමයි අවචෝෂණය කරගෙන ශාකය ඉහළට අරගෙන යන්නේ ශාකී ඉහළට අරගෙන යන්නේ දෙවෙනි කාර්යය දෙයන්න ජලයේ සහ ජලයේ දියපු ඛනිජ ලවණ ජලයේ සහ ජලයේ දියපු ඛනිජ ලවණ ජලයේ සහ ජලයේ දියපු ඛනිජ ලවණ ජලයේ සහ ජලයේ දියපු ඛනිජ ලවණ
ජලය සහ ජලයේ දියව කණිජ ලවණ අවශෝෂණය කිරීම අවශෝෂණය කිරීම අවශෝෂණය කිරීම වරණසිදාන උරා ගැනීම කියලා උරා ගැනීම අපතේ ඔයාලා තව දැකලා තියෙනවා සමහර ශාක මුල් වලින් පැල හැදෙනවා කරපිංචා රටදෙල් ඉතින් බෙලි වගේ ශාකවල මුල් වලින් අලුත් ශාක හට ගන්නවා එතකොට තම වර්ගය බෝ කිරීම කියන කාර්යය නැත්නම් ප්‍රජනනී කියන කාර්යයක් ශාකවලින් සිදු කරනවා පුතේ ලියන්න අංක 3 ඇතම් ශාක මුල් මගින් ඇතම් ශාක මුල් මගින් ඇතම් ශාක මුල් මගින් අලුත් ශාක ඇති කිරීම 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 අලුත් ශාක ඇති කිරීම අලුත් ශාක ඇති කිරීම එතන වරහන් අස්සේ ලියන්න වර්ධක වර්ධක ප්‍රචණණය වර්ධක ප්‍රචණණය වර්ධක ප්‍රචණණය ඇතම් ශාක මුල් මගින් අලුත් ශාක ඇති කිරීම වරහන් අස්සේ දැම්ම වර්ධක ප්‍රජනනීය වර්ධක ප්‍රජනනීය උදාහරණ ලියන්න කරපිංචා 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 ඊළඟට අංක 2 තව උදාහරණ බෙලි දෙල් බෙලි 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 කියනවා අපේ බෙල්ල එහෙම නෙවෙයි ආ කෑවොත් පළතුරක් කැපුවොත් මරණය තෝරන්නකෝ ඇලමයි ආ බෙලි බෙලි නේද ආ දෙල් ගන්නත් පුළුවන් දෙල් මේ දවස්වල නම් මිලයි මේ දවස්වල නම් මිල වැඩි දෙල් නේද ගෙඩියක් රුපියල් 200යි හරි පුතේ එහෙනම් ඔන්න පුතේ හොඳට මතක තියාගන්න ඕනි මුල් මගින් එක්කෙනෙක් මැසේජ් එකක් දාලා තිබුණා මොකද කෙසෙල් කියලා කෙසෙල් මුල් මගින් නෙවෙයි හටගන්නේ කෙසෙල් අලයක් මගින් අපි නැත්තම් මොටියන් කියලා කියන්නේ निधिकुंभ නිදිකුම්බ ශාකේ ගත්තාම අපි මේ නිදිකුම්බ ශාකේ පුතේ මතක තියාගන්න මේ මුල් කැඩින් නැතුව අපි ගලවලා බැලුවොත් එම මේක මුල්වල දකින්න ලැබෙනවා දැනින්තර චූටි චූටි මුල් ගැටිති දැනින්තර ලැකින්න ලැබෙනවා මුල් ගැටිති දෙහෙත් කරන්ට් එක ගිහින නේද ආ කීප දිනකට කරන්ට් එක ගිහිලා කියලා කියනවා ලංකාවේ දැන් විදුලිය කපනවානේ නේද? පැයක් විතර සමාජයෙන් වලට නේද? ඉතින් ඉතිපන්දමක් කරකවත් දැන් ඉන්නවා කොහොම පරිස්සමින් ආ ඔන්න ඉතිකුම්බ ශාකයක් ගත්තාම ඉත කියනවා පුතේ මූල ගැටිති දැනින් දැනයි
නිති කුම්භ ශාකයේ ගත්තාම නිති කුම්භ ශාකයේ තියෙනවා මූල ගැටිති පුතේ මේ නිති කුම්භ ශාකයේ ගත්තාම නිති කුම්භ ශාකයේ තියෙනවා මූල ගැටිති ඔය මූල ගැටිති තුල ඉන්නවා බැක්ටීරියා විශේෂයක් ඒ බැක්ටීරියාට අපි කියනවා රයිසෝබියම් කියලා රයිසෝබියම් රයිසෝබියම් කියන බැක්ටීරියාව තමයි ඉන්නේ එතකොට මේ රයිසෝබියම් බැක්ටීරියා මගින් මේ ශාකයට අවශ්‍ය පෝෂණය පුතේ සපේනවා ඒකත් මුල් වලින් කරන ප්‍රධාන කාර්යයක් විදිහට අපි සලකනවා ලියන්න වැදගත් කාරණේ වැදගත් පාඩ පෑනකින් ලියමු නිදි කුම්භා ශාකයේ නිදි කුම්භා ශාකයේ නිදි කුම්භා ශාකයේ මුල් වල मूल गटिति पवती मूल गटिति पवती मूल गटिति पवती मूल गटिति पवती इलमिष्टमाकिक एमा मूल गटिति तुल एमा मूल गटिति तुल एमा मूल गटिति तुल एमा मूल गटिति तुल मेन्न नाम राइसोबियम 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 वराहन से मेक नाम इंग्लिश क्रिया का वैडिकोट इंग्लिश वाची में වරහන්නස්සේ දාගන්න මේ රයිසෝබියම් කියලා ඉංග්‍රීසි වචනේ මේක වැඩිපුර භාවිත වෙනවා රයිසෝබියම් හරිනේ අවරහන් වහන්න එම මූල ගැටිතුල රයිසෝබියම් නම් බැක්ටීරියාව මගින් නම් බැක්ටීරියාව මගින් ශාකයට අවශ්‍ය නයිට්‍රජනීය පෝෂක නයිට්‍රජනීය පෝෂක නයිට්‍රජනීය පෝෂක
නෛත්‍රජනීය පෝෂක ශාකයට සපයයි නෛත්‍රජනීය පෝෂක ශාකයට සපයයි නෛත්‍රජනීය පොකුදේ සාමාන්‍යයෙන් ශාකයක වර්ධනය සඳහා නෛත්‍රජන් අවශ්‍යයි පෝෂකයක් විදිහට නෛත්‍රජන් තමයි වැඩිපුර ඕනි ඔයාලා ඔය පහුගිය දවස් ටිකේ අහන්න ඇති ටීවී එකේම ඔය නෛත්‍රජනීය දියර පොහොර එහෙම ගෙනියුවා ඒ කියන්නේ නෛත්‍රජන් අවශ්‍යයි ප්‍රධාන විදිහට පුතේ ඊළඟ ඉස්තමාපික දාන්න මෙම මූල ගැටිති මෙම මූල ගැටිති මෙම මූල ගැටිති රණිල කුලයේ ශාකවන 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 කතුරු මුරුංගා කමදාලියන කතුරු මුරුංගා මේ මේ කතුරු මුරුංගා මේ කම බොන්චි බොන්චි වැනි ශාකවල දක්නට ලැබේ වැනි ශාකවල දක්නට ලැබේ වැනි ශාකවල දක්නට ලැබේ පොතේ මෙහෙමයි ඔය රණිල කුලයේ ශාක දැන් අපි සාමාන්‍ය ශාක තවදුරටත් අපි දැන් ඔය සාමාන්‍ය මතු පිටින් බලන්නේ වර්ග කරන්නේ ශාක විවිධ කුල වලට වර්ග කරනවා අපි නමුත් අපිට මේ විවිධ අපි 10 පන්ති තමයි පුතේ පැහැදිලිව ඔය විද්‍යාත්මක වර්ගීකරණයක් කරන්නේ ඔය රණිල කුලයේ ශාක ගත්තාම ඔය නෑ බෝංචි කඩල කව්පි මුංගට ඒ වගේ ඒවා රණිල කුලයේ කියන ශාක කාණ්ඩයට අයිති වෙනවා. ඒ රණිල කුලයේ ශාකවල ඔය කියන රයිසෝබියම් බැක්ටීරියාව ඉන්නවා. ඔයල් දන්න ඔය නිදුකුම්බ ගහක් එම ගත්තාම ගල් පර්වතයක් උඩ වුණා. ඒ වගේම බොරළු පොළවක වුණා. හොඳ සරුවට වැවෙනවා. හොඳ සරුවට වැවෙනවා. ඒකට හේතුව තමයි පුතේ එයාට රයිසෝබියම් බැක්ටීරියාව මගින් එයාගේ පෝෂණීය දවස නයිට්‍රජනීය පෝෂක ද්‍රව්‍ය ටික එයාට රයිසෝබියම් විසින් සපේනවා රයිසෝබියම් විසින් සපේනවා ඒ කියන්නේ රයිසෝබියම් කියන බැක්ටීරියාව නිදිකුම්බගේ හොඳ යාළුවෙක් ඔයාටත් හොඳ යාළුවෝ ඉන්නවනේ නේද ඔයාට හොඳම යාළුවා ඉන්නේ ඔයා බෙස්ටි කියලා කියනවා යාළුවන්ට නේද එහෙම නේද බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා කියනවා ඒ වගේම නිදිකුම්බගෙන් ගිහිල්ලා ඇහුවොත් ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කවුද කියලා එයා කියන්නේ රයිසෝබියම් කියලා එයා කියන්නේ රයිසෝබියම් කියලා කියනවා. ඒකට හේතුව දැන් අපි දන්නවා. ඔයාගේ යාළුවා නම් ඔයාට කරන උදව් මොකුත් නැහැ. නේද? ටොපියක් හම්බුණා තනියෙන් කනවා. ඒ වුණාට රයිසෝබියම් මොකද කරන්නේ? ආ වායු පොළේ ඉන්න නයිට්‍රජන් ටික අරගෙන මොකද කරන්නේ? ආ ශාකයේ දෙන ඔයා හොඳට වර්ධනය වෙනවා. දළු දාලා හොඳට පලාතම වැවෙන්න කියලා මොකද වෙන්නේ? එයාට පෝෂණය සපේනවා. හැබැයි මෙහෙමයි නිතිකුම්බත් එයාගේ යාළුවා වන රයිසෝබියම්ට උදව් කරනවා. එයා තින්ද වාසස්ථානය හදලා දෙනවා. එයාගේ මූල පද්ධතිය ජීවත් වෙන්න වාසස්ථානය හදලා දෙනවා. නේද? කල්යාණ මිත්‍රෙක් වගේ නේද? එහෙම නේද? ආ පොඩ්ඩක් ඉනහ වෙන්නකෝ මූණ කුම්බගෙන ඉන්නේ. ඈ ආ ඉනහ වෙනකොට ලේ පිට සිදු වෙනවලු. අහලා නැද්ද? කට කුම්බගෙන ඉන්නවා. නේද?
අනිද්දාසෙ මේ කටපුම්බ කෙනෙක් හිටියාවකො ලස්සනයි හිනහ වුණාම කට නේද සමහර අය නම් හිනහ වෙන්න කැමති නෑ මොකද අර මේ ලොකු දත් එක ගැලවිච්ච අය ඉන්නවනේ නේද ආය අය කට තියාගෙන ඉන්නවා නේද අපි අහන ආච්චි මානෝ නේද අලියෙක් පස්සෙන් ගියාද කියලා හරි පොතේ මේ අපිට තව එක කාලේ හරි කොටු කරගන්න වැදගත් එක වැදගත් එක් කොටු කරගෙන ඉක්මනට ගත් සුටි මාතෘකාවක් තියෙනවා ලියා ගන්න මාතෘකාව සංචිත මුල් සංචිත මුල් සංචිත මුල් මාතෘකාව ඒක ලබන සතියට සංචිත මුල් සංචිත මුල් හරි මං චුටි හෝම් වර්ක් එකක් දානවා මුල් ගැන ඔයාලා පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ෆෝන් එකට මේක පාඩම් කරගන්න ඕනේ මුල් වර්ග හතක් තියෙනවා අර මූලද්‍රව්‍ය ටික පාඩම් දුන්නා වගේ මෙන්න මේ මුල් වර්ග ටික පාඩම් දෙන්න ඕනි ලබන සතියේ කාගෙන් අහයි දන්නේ පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ ෆෝන් එකට හොඳයි නෑ මෙන්න වගුව. දැන් ඔක පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. කරු මුල්, කෛර මුල්, වාය මුල්, ආලග්න මුල්, වායු දර මුල්, ආහාර සංචිත මුල් සහ මූල ගැටිති ගැන තියෙන. ෆෝන් එකට පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න නැත්නම් අච්චු පොත් තියන අයට පිටු අංක 7 මේක තියෙනවා. පිටු අංක 7 මේක තියෙනවා. අච්චු පොත් නැති අය පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් මේක දාගන්න.